ओम शांति देदास विसी देके अप्रैल मास विसी अट वेनिदा उदासन मुरली बाप दादा मधुबान सारे सुमिहिरी दरुवनी ओब दैन निवस बाला यायुतुई एमनिसा नोकडवाम शरीरे टेती अवदाने इवत करन्न ओब इतामत होंदाई किया हो बहु धनवत्य यान सियाल्ल अमतक कर दमा तमा जीवयक लेस सलकन्न प्रश्नय दरुवंट तम वासनाव उसस करगत हैक्के कुमन श्रद्धा विश्वासय पदनाम करगेनद पिलितुर ओबतुल तिबियतु पलवनम श्रद्धा विश्वासय वन्ने तमा जीवयक बलाय मादन मेम शरीरे अतहर दमा निवसवेत यायुतुई एमनिसा ओबगे हदवत मेम लोके वेत बंदवा गन्न एपा अपट उगन्वन्ने ओहुत समग अपो गेने यन्ने शिव बाबाई अपोहुगे श्रीमत अनुगमने कल युतुई श्रीमत अनुगमने किरीमेन अप तमाटत तमनेहित मितुरंटत प्रयोजनयक विय युतुई श्रीमत अनुगमने नोकरन हो तमाट उगन्वन केना पिलिबंद श्रद्धा विश्वासयक नुमेच दरुवन्गेन किसीम वडक नहे इदिरियट यन अतर ओउन अतुरुदहन वी यनवा ओउन्ट तम वासनाव उसस करगत नहेकि वनवा गीतय शिवाट आचार ओम शांति मेहि असुन्गिन सिटिना दरुवन्वन ओब तमा बाबा इदिरिय असुन्गिन सिटिना बवदन्नवा ओब असुन्गिन सिटिन्ने सन्यासी केनेक इदिरिय नोवे ओब दन्नवा तमा उपतक उपतक पासा सिहिपत करमिन सिटि ए अति सुमिहिरि पिया इदिरिय तमा असुन्गिन सिटिना बव अप जीवात् සිටිනා අතරම ඔහුගේ දරුවන් බවට පත්ව සිටිනවා සන්‍යාසීන්ට ගෘහ ජීවිතයක් ගත කරනවා කරන අය වුවන් එවැනි අනුගාමිකයන් ඉන්නවා ඔවුන් අනුගාමිකයන් ලෙස හැඳින්වෙනවා නමුත් ඔවුන් සන්‍යාසීන්ව අනුගමනය කරන්නේ නැහැ දරුවන් වන ඔබ අනුගමනය කළ යුතුයි ඔබගේ බුද්ධියෙන් තමා ජීවයක් බවත් बाबा यन जन तमात यनवा यन गन सीय तबा गन्न ए अशारीरिक बाबा उत्तरीतर दनव्वे सिट अपरिशुदु अय पारिशुद्धत्वेट पत्किरीम उदसा पेमिनी सिटिनवा ओ अनिवार्यम अपरिशुदु लोके अपरिशुदु शरीरयक तुलट पिविसिय युतुई ओ पिविसेन्ने पलवनम पिरिसिदि ऊ उपतसु हत्र गन्नाउ जीवे तुलाए ओ विस्तर करन्ने ओ मार्गेनी बहु दरुवन मेहि असुन्गेन सिटिनवा गुरुवरे कुगन्वन्ने एक्केनेक्ट पमनक्द देवियन कथा करयन्न अदालवन्ने अर्जुनाट पमनक् नोवे जीववन ओब तमा पिया इदिरिये असुन्गेन सिटिना बव दन्नवा वेन किसीम रस्सीमक मेसे वटहा गत नहगी ओबद निवस बला यायुतु बाव ओबट विस्तर कर दीति बिनवा शरीरे मिहिदामा यायुतुम वनवा एमनिसा दिकिन दिगटम शरीरे तिबिन अवदाने अत्थरिन्न तमा इतामत हुंदाई हो तमा इतामत धनवात्यान सियल्ला अमतक कर दमन्न तमा जीवयक्ते यन विश्वासे ऐति करगन्न पियाव सिहिपत करना अतरम ओब ओहुत समग आयुतु वनवा शिव बाबा कियनवा मट माहटम किया शरीरयक नोमति निसा शरीरयक पिलिबंद किसीम आकल्पयक ऐति करगत नहकी मुलदी जीववन ओब माहा सिति कल ඔබ ළඟ මෙම ශරීර අවදානයක් තිබුණේ නැහැ. කො
කොහොම නමුත් ඔබ උපත් 84ක චරිත කොටසක් රඟ දැක්වුවා ඔබ කියනවා මා රාජ්‍ය නම් වූ වාසනාව ලබාගෙන පසුව එය නැති කරගත්තා කියා මා දැන් නැවතත් ඔබව විමුක්තියේ දේශයේ වෙත රැගෙන යාම සඳහා පැමිණ සිටිනවා මම ශරීර ගන්නේ නැහැ මේ පරණ ශරීරයක් ඉතින් ඔබගේ බුද්ධියෙන් ඒ කෙරෙහි තිබෙන ආකල්පය අත්හැර දමන්න ඔබ තමාගේ පවුලේ අය සමග ගෙදර ජීවත් විය යුතුයි මේ අත්හැර යාමේ මාර්ගය නොවේ ඔබ තම පවුලේ අය රැක බලාගත යුතු අතර ඒ මිනිස්සු නම් තම පවුල් සියල්ල අත්හැර දමා යන්න යනවා බාබා දරුවන් සෑම දෙයක්ම අත්හැරීමට කියන්නේ නැහැ බාබා කියනවා ඔබගේ දරුවන්ට ශිව බාබා සිහි කිරීමට මතක් කරන්න නොකඩවාම ඔවුන්ට විස්තර කර දෙන්න එවිට ඔවුන් ශිව බාබා කෙරෙහි ආදරය වර්ධනය කර ගනි ශිව බාබා ඉතාමත් මිහිරි ආදරණීයයි සෑම කෙනෙක්ම මෙහි ඇවිත් නැවතුනොත් ඔවුන්ගෙන් දරුවන් රැක බලා ගන්නේ කවුද මෙහිදී තම ශරීර අතහැර යන දරුවන් බොහොමයක් ඉන්නවා පසුව ඔවුන් තම ඊළඟ උපතේදී පියාගෙන් තම උරුමය ලබා ගැනීමට එනවා ඔවුන්ට ඔහුව හමුවනවා තම ජීවිතයක් යන විශ්වාසය ඔබ තුල තිබිය යුතුයි ඔබ තම ශරීර අතහැර දමා නිවස බලා යනවා තව දුරටත් ඔබගේ හදවත තිබෙන්නේ මෙහි නොවේ සන්‍යාසීන් කියනවා ඔවුන් ආලෝකේ නම් වූ මහා භූතයේ තුලට යනවා කියා විවිධාකාර අදහස් බොහොමයක් තිබෙනා නමුත් මෙහි සිටින්නේ එකම එක පියා පමණයි පියා දරුවන් වන අපව නිවස බලාගෙන යාම සඳහා පැමිණ සිටිනවා ඒ කිසිම ආගමක් ස්වර්ණම යුගයේ ඇත්තේ නැහැ සන්නම යුගයේ දැන් ස්ථාපනය වෙමින් පවතිනවා බාබා දැන් නැවතත් ශරීරගත වී සිටිනවා ඔබ දැන් නැවතත් තරුණ බවට පත්වනවා ඔබට නැවත ශරීරගත වීම ගැන පැවසිය හැක්කේ ඒ ඒකායන තනත්තා පිළිබඳව පමණයි බොහෝ දරුවන් තම ජීවිත තුල සෑහෙන පරිවර්තනය සිදු වූ ආකාරය ගැන බාබාට ලියනවා ඔවුන් සමහර විට ටිකක් කෝපයට පත් වූවත් ඔව් දරුවනි මොනවා වුණත් මෙසේ සිදුවනවා අසනීපයක් එක පාරට සුව කරන්න පුළුවන්ද කෙමෙන් කෙමෙන් ගුණාංග නැති කර ගැනීමෙන් ඔබ දැන් කිසිම ගුණාංගයක් නැති අය බවට පත් වී සිටිනවා ඔබ දැන් සියලු ගුණාංගයන්ගෙන් පිරී යා යුතුයි ඔබ විශාල ධනයක් ලබනවා එහිදී කිසිම තණ්හාවක් පිළිබඳ ප්‍රශ්නයක් එහි නැහැ මෙහිදී තණ්හාව නිසා මිනිස්සු බොහෝ සොරකම් කරනවා නිලධාරීන්ගේ නොසලකිලිමත් භාවය නිසා ධන ගබඩා බොහෝ විට නරක් වී යන අතර පසුව ඔවුන් ඒ සියල්ල පුළුස්සා දමනවා මෙහි මිනිස්සු බඩගින්නේ ඉන්නවා ශිව බාබා ඔබට උගන්වන බව ඔබට වැටහෙනවා කෙනෙක් තුල ශිව බාබා තමන්ට උගන්වනවා යන විශ්වාසය ඇතිවන තුරු එම පුද්ගලයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ ජීවවන ඔබ අපිරිසිදු බවට පත් සිටිනා බව බාබා ඔබට විස්තර කර තිබෙනවා ඔබ දැන් පාරිශුද්ධත්වයට පත්වනවා ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි ඔබ තමාගේම මනසේ වැරදි උපදේශ අනුගමනය නොකළ යුතුයි ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ නෑහිත මිතුරන්ට ප්‍රයෝජනයක් වන්න ඔවුන්ට ලියුමක් ලියන්න කොහොම නමුත් ඔබ ශ්‍රීමත් වලට අනුකූලව නොලියොත් ඔබ ලබන්නේ අලාභයක් පමණයි රහසේ අනෙක් අයට ලියුමු ලියන බොහෝ අය ඉන්නවා බාබා ගුරුවරයා මේ අසුන්ගෙන සිටින නිසා
ඔබ ඒ ගැන ඔහුට පැවසිය යුතුය. බාබා එවිට ඒ ලියුම් ලබන අයගේ හිරිකඩු පිපෙනා ලෙසට ලියන ආකාරය කියා දෙනවා. ඔබ තම වගකීම ඉෂ්ට කළ යුතු නිසා බාබා ඔබට එය තහනම් කරන්නේ නැහැ. නැතිනම් කොහොමද පුණ්‍ය ක්‍රියා ඇරඹෙන්නේ? නිවසෙන් කියා කියන්නේ. ශ්‍රීමත් අනුගමනය නොකරන අය බොහොමයක් ඉන්නවා. ඉතින් ඔවුන් අතුරුදහන් වී යනවා. ඔවුන්ගේ වාසනාවෙහි නැතිනම් ඔවුන්ට මේ දිගටම කරගෙන යන්න බැහැ. භාර්යාව මෙම දැනුමට එන්නේ නැති මහත්වරු බොහොමයක් මෙහි එනවා. ඔවුන් මේ පිළිගන්නේ නැහැ. සිව බාබා ඔවුන්ට මෙසේ ලියා හරිනවා. ඔබ දුර්වලයි. ඇය ඔබගේ අනට කීකරු වනවා කියා පොරොන්දු බවට ඇයට විස්තර කර දෙන්න. ඔබට තමාගේ භාර්යාව පොළඹවා ගන්න බැරි නම් ඔබ කොහොමද පාප පාලනය කරන්නේ? ඔබගේ භාර්යාව ඔබගේ යටතේ තබාගෙන ඇයට සෙනෙහසින් විස්තර කර දීම ඔබගේ යුතුකමයි. ඔවුන් ආගමික ග්‍රන්ථවල ලියා තිබෙන සෑම දෙයක්ම අදාළවන්නේ මේ කාලයටයි. මුලදී බ්‍රහ්මීන්වරුන් වන ඔබත් මෝඩයි. බාබා දැන් ඔබ බොහෝ දක්ෂ කර තිබෙනවා. මීට අවුරුදු 5000කට ප්‍රථම ශිව බාබාත් එම කොටසම රඟ දක්වන්න ඇතැයි යන්න ගැන ඔබ දන්නවා. ඔවුන් ඒ ආකාරයෙන්ම විස්තර කරන්න ඇති. ඉතින් මේ බ්‍රහ්මාර්ථය දැනගත්තා. ඔබ දැන් උත්සාහයේ යෙදෙනවා. ඉතාමත් හොඳින් උත්සාහ දරන අය සුර දූතිකාවන් බවට පත්වනවා. තවමත් කර්ම ගෙවා දැමීමට තිබෙනවා නම් ඒවාට දඬුවම් ලැබීමට සිදුවනවා. ඔබ දැන් පෞද්ගලිකවම මෙහි අසුන්ගෙන සිටිනවා. ශිව බාබා ඔබට කතා කරනවා. මේ සෑම දෙයක්ම ඔබට කියන්නේ බ්‍රහ්මා කියා සිතන්න එපා. ශිව බාබා කියනවා, දරුවනි, මෙම නාටකය දැන් අවසන් වීමටයි යන්නේ. මා සමග යෝගා කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වෙයි. මනමාලයා ඔබව ගෙන යාමට පැමිණ සිටිනා බවත් ඔහු ඔබට උගන්වන බවත් ඔබ දන්නවා. එය පුදුමයක්. ඔබ ඉතාමත් වාසනාවන්ත වන අතර ඒ ඒකායන තැනැත්තාගේ උපදෙස් පමණක් ඔබ පිළිපැදිය යුතුයි. ඔබ කියනවා සියල්ලන්ටම වඩා උසස් වන්නේ ඔබයි. මා ශ්‍රී ශ්‍රී මා ඔබව උසස්ම වූ අය බවට පත් කරවනවා. මා ඒ උසස් ලෝකේ නිර්මාණය කරනවා. මෙහි මිනිස්සු ඉතාමත් අපිරිසිදුයි. ඒත් ඔවුන් තමන්ට ශ්‍රී යන නාමය තබා ගන්නවා. ඔබ කෙමෙන් කෙමෙන් රාවන් පරාජය කොට ජය ලබනවා. ඔබගේ ඉදිකටු නම් වූ ජීවයන්හි දැන් මලකඩ බැඳී තිබෙනවා. දැන් ඒ ඒකාන්දම ඔබව පිරිසිදු කිරීමට පැමිණ සිටිනවා. ඔබ පිරිසිදු හා පාරිශුද්ධත්වයට පත්වුවහොත් ඔබ ඔවුන් සමග යනවා. මලකඩ ඉවත් කිරීම උදෙසා පියාව සිහිපත් කරන්න. මවුරු ශ්‍රී කෘෂ්ණාගේ කටේ තිබෙන බටර් ලෙස බලනවා. ඒ දිව්‍ය ලෝකේ නම් වූ බටර් එකයි. බල්ලුන් දෙදෙනා එකිනෙකා හා රණ්ඩු කර ගන්නා අතර ශ්‍රී කෘෂ්ණා බටර් එක ලබා ගන්නවා. ශ්‍රී කෘෂ්ණා තමා විසින්ම රාජ්‍ය පාලනය කරන්නේ නැහැ. සූර්ය හා චන්ද්‍ර වංශ රාජ්‍යයන් තිබෙනවා. රජවරුන්ගේත් රජවරුන් වංශ තිබෙනවා. ඔවුන් දීර්ඝ කාලයක් පුරා රජයනවා. පසුව ජනයා විසින්ම ජනයා පාලනය කරන ක්‍රමය ඇතිවනවා. බාබා දැන් ඔබව චරිත කොටසක් රඟ දැක්වීමට ඒවා තිබෙන බව ඔබ දැන් දන්නවා. දිව්‍ය ලෝකයේ අප ඉතාමත් සතුටින් සිටිනවා. උපත් 21 කෙහි
උරුමය සීපත් වන්නේ භාරතයේ පමණයි. ඒ කුමාරින් අනෙක් කයටත් උපත් 21 හි උරුමය ලබා ගැනීමට සලස්වනවා. බාබා ඉතාමත් හොඳින් ඔබට විස්තර කරනවා. මෙසේ වුවත් සමහරුන්ගේ පැරණි දිරාපත් වූ වැරදි යන්නේම නැහැ. බාබා හොඳ උසස්ම නිලධාරියෙක්ද දන්වනවා. බාබා සමග ධර්මරාජ්ද සිටිනවා. කෙනෙක් ශ්‍රීමත් අනුගමනය කරන්නේ නැතිනම් බාබාගේ දකුණත වන්නේ ධර්මරාජ්‍ය. සමහරු බාබාගේ නාමයෙන් උපත ලබා පසුව මිය යනවා. මෙහිදී සෑහෙන අලාභයක් සිදුවනවා. කෙනෙක් ශ්‍රීමත් අනුගමනය කරන්නේ නැතිනම් ඔහු මිය යනවා. බාබා ඔබට බොහෝ සෙයින් විස්තර කරනවා. තම බුද්ධියෙන් වටහා ගන්න. බාබා මා ඉති ඔබටයි. මේ කාලයේදී මුළු ලෝකයාටම තිබෙන්නේ ගල් බුද්ධියක්. මේ බාබාත් කියනවා මා ආගමික ග්‍රන්ථ ආදිය ඉගෙන ගන්න ගත්තා. නමුත් මා කිසිම දෙයක් ගැන දැන සිටියේ නැහැ. කෙනෙක් මා අහවල් ගුරුන්ගෙන් මේ දේ ඉගෙන ගත්තා කියා කියනවා නම් ඒ ගුරු ඒවා උගන්වා තිබෙන්නේ එම තැනැත්තාට පමණක්ද? ගුරු කෙනෙක්ට අනුගාමිකයන් බොහොමයක් ඉන්නවා. ඔහු ගුරු කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා නම් ඔහු ගුරු කෙනෙකුගේ තත්ත්වය ලැබිය යුතුයි. මේ ඉතාමත් අසහාය වූ දෙයකි. ශිව බාබා මොහ මාර්ගෙන් ඔබට සියලු දේ උගන්වා අන් සෑම කෙනෙක්ම සමග ඔබගේ බුද්ධියෙහි ඇති සම්බන්ධය ඉවත් කිරීමට සලස්වනවා. ඔහු මේ තැනැත්තාට ඔහු ළඟ තිබුණු සියලු දේ එකවර අත්හැරීමට කටයුතු කළා. බොහෝ දරුවනුත් ඒ දේම කළා. බතියක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු වූවා. දරුවන් පකිස්තානයේ සිටිනා විට ඔවුන්ව ඉතාමත් හොඳින් රැක බලාගත්තා. බාබා ඥානේ බුද්ධිය එහි සිටියා. අප ළඟ හොඳ ධාන්‍ය වර්ග නොමැති බව අප පාකිස්තාන් රාජ්‍යයට දැන් වූ විට එහි නිලධාරීන් එක පාරටම අපට ඕල් ළඟ තිබෙන අපට අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න කියා කිව්වා. බාබා තමයි ඔවුන්ගේ බුද්ධිය අගුල විවෘත කළේ. සමහර දේවල් ඉවසා දරා සිටිය යුතු වෙනවා. කුමාරින් බොහෝ වැට කෑවා. ඔවුන් බොහෝ සෙයින් බාබාව සීපත් කළා. බාබා අප මේ දේව ලොටරිය ලැබීම ඔබගේ පුදුම සහගත වැඩක්. දරුවන් ඉතාමත් සුමහිරි විය යුතු අතර සෙනෙහසින් යුතුව එකිනෙකා හා සිටිය යුතුයි. ගෙදර සිටින අයවත් ඔබ අභිවෘද්ධිය කරා ගෙන යා යුතුයි. නිර්මාණකරුවා පලා ගියහොත් නිර්මාණයේ තත්ත්වය කුමක් වෙයිද? මෙහිදී සන්‍යාසීන්ගේ කොටස වූයේ මෙයයි. එම අවස්ථාවේදී පාරිශුද්ධත්වයේ අවශ්‍යතාවයක් පැමිණියා. සම්පූර්ණ කොටසම දෛවෝපගත වූවක් වූවා. මුළු රාජ්‍යම ස්ථාපනය වන්නේ මෙහිදී. ස්වර්ණම යුගයේදී අපිරිසිදු අයව පාරිශුද්ධත්වයට පත්වන්නේ නැහැ. මේ සංගම් යුගය ඉතාමත් ප්‍රසිද්ධයි. බාබා කියනවා මුලදීත් මා ඔබට කියා තිබෙනවා සෑම චක්‍රයකදීම සංගම් යුගයේදී මා පැමිණෙන බව. ඉතින් ඔවුන් ලියා තිබෙනවා මා සෑම යුගයකදීම එනවා කියා. ඔවුන් කියනවා මා කිඹුලන් හා මාළුවන් තුලටත් එනවා කියා. ඉතින් මිනිසුනුත් ඒවා ඇත්ත කියා පිළිගෙන තිබෙනවා. මේ රාවන්ගේ රාජ්‍යයයි. සන්‍යාසින් සෑම විටම සාමය ඕනෑ කියා කියනවා. ඔවුන් සන්තෝෂය ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔබේ ඥානය නිවැරදි නැති බවත්
ලෝකයේ කිසිම සතුටක් නොමැති කියාත් ඔවුන් කියනවා. ඔවුන් කියනවා රාමා සිටින විට රාවණද සිටියා, ක්‍රිෂ්ණා සිටින කල කාන්ස්ලාත් සිටියා. නමුත් දිව්‍ය ලෝකයේ අනන්ත වූ සතුටක් තිබුණා. ඔවුන් ක්‍රිෂ්ණාට හෝ ආදරය කර තිබෙනවා. ඔවුන් ක්‍රිෂ්ණාට බොහෝ ආදරය කරනවා. ඔබට ඔහුත් හමුවන්නේ දිව්‍ය ලෝකයේදී පමණයි. මෙහිදී ඔබගේ මනසේ තිබෙන සියලු ආශා ඉෂ්ට වෙනවා. බාබා ඔබට උත්සාහ දැරීමට පොළඹවන්නේ ඔබ ක්‍රිෂ්ණාගේ දේශයට ගෙන යාම සඳහා බව ඔබ දන්නවා. ඉතින් ඔබ බාබා සමග බොහෝ අවංක විය යුතුයි. ඔහුගෙන් යමක් සැඟවීමෙන් සෑහෙන පාඩු විඳීමට සිදු වෙනවා. බාබාට නොපැවසීම නිසා එම වැරද්ද දිගින් දිගටම වැඩි වෙනවා. බාබා සෑම පියවරකදීම ඔබට ශ්‍රීමත් දෙනවා. කොහොම නමුත් ඔබ බාබාගේ උපදෙස් පිළිපැද්දා වුවත් නැතත් බාබා මොනව කරන්නද? බාබා විස්තර කරනවා දරුවන් තුල සෑහෙන රාජකීයත්වයක් හා බොහෝ ගුණාත් ගුණාන්විත බවක් තිබිය යුතුයි. දැඩි සෙනෙහසකින් යුතුව සෑම කෙනෙක්ටම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවයත් සමග ඔබට ඇති සම්බන්ධය කුමක්ද කියා ඔවුන්ගෙන් අසන්න. දිව්‍ය ලෝකයේ නිර්මාණකරුවා ඔහුයි. එම නිසා ඔබ දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත්වීමේ උරුමය අනිවාර්යයෙන්ම ලැබිය යුතු වෙනවා. ඔබේ උරුමය ලබා ගත්තා. පසුව නැති කර ගත්තා. ඉතින් දැන් නැවතත් ඔබට එය ලබා දීමටයි යන්නේ. මේ ඉලක්කය හා අරමුණ වන්නේ ලක්ෂ්මී හා නාරායන බවට පත්වීමයි. පියා පැමිණ ඔබට ඔබගේ සත්ත්ව රාජ්‍ය නම් වූ වාසනාව ලබා දෙනවා. දරුවන් සේවය කළ යුතුයි. සෑම කෙනෙක්ටම උපත් 21හි ජීවිත දානය ලබා දෙන්න. ඔබ උසස් පුණ්‍යවත් ජීවාත්මයන්. වෙන කිසිම කෙනෙක්ට ඔබ තරම් පුණ්‍යවත් විය නොහැකි. ඔබ දැන් යාමට ඉන්නේ පුණ්‍යත්වයේ දේශයේ වෙතයි. එම නිසා ඉතාමත් සුමිහිරි බවට පත්වන්න. මොහුම පාරිශුද්ධ කරුවාවන පියාවන අතර මොහු දාදායි. ඔහු පැමිණ සිටින්නේ දරුවන් වන ඔබව මෙම ගණිකා මඩමින් ඉවත් කර ශිවාගේ කෝවිල වෙත ගෙන යාම සඳහායි. ඒ වගේම මෙය අපායේ අන්ත අගාධය ලෙසත් හැඳින්වෙනවා. මෙහි දුක හැර වෙන කිසිවක් නැහැ. බාබා පැමිණ සිටින්නේ ඔබව දුක් දේශයෙන් ඉවත් කර සතුටේ දේශය වෙත ගෙන යාමටයි. අප පැමිණ සිටින්නේ පාරලෞකික මවගෙන් හා පියාගෙන් සදා සතුට ලබා ගැනීමටත් ඔහු හමුවීමටත්ය. මේ දැඩි සතුටක් පිළිබඳ වූ කරුණකි. තමා දැන් බාබා අවිහිංසකත්වයේ ස්වාමියා භාණ්ඩාගාරික ශිවාගේ කෝවිල ස්ථාපනය කරන්න ළඟට යනවා යන සතුට ඔබ තුල තිබෙනවා. ඔබ මෙම වාහනය නොව සියෝ බාබාම පමණක් සිහිපත් කළ යුතුයි. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුණ දරුවන්ට ඔබගේ මව පියා බාබ දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසන ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. පියා සමග සෑම විටම අවංක වන්න. කිසිම දෙයක් සංගවන්න එපා. හොඳ රාජකීයත්වයකින් හා ඥානයකින් යුතුව අන් අය සමග සම්බන්ධතා පවත්වන්න.
අංක 2 උපත් 21ක් සඳහා අන් අයට ජීවිත දාණය ලබා දීමේ සේවය කරමින් ඔවුන්ව පුණ්‍යවත් ජීව බවට පත් කරවන්න ස්මරණේ නම් වූ වන්දනා ගමනෙහි යෙදීමෙන් ජීවේ නම් වූ ඉදි කටුවෙහි බැඳී ඇති මලකඩ ඉවත් කර දමන්න වරදානය සෙනෙහසේ පියා සැරියෙන් ඔබ පරම පියාට සමීප වීම අත්විඳිමින් ගෞරව සම්මානයක් ලබත්වා පරම පියා විස්තර කරනවා ඔබ දරුවන් සියල්ලන්ම ඔබේ සෙනෙහසේ බලයෙන් ඉදිරියට ගමන් කරනවා මේ සෙනෙහසේ පියා සැරිය ඔබේ ශරීරය මනස සහ හදවත සමග ඔබව පරම පියාගේ සමීපයට ගෙන යයි ඥානය යෝගාව සහ ධාරණය සඳහා ඔබ සියලු දෙනාම අංක පිළිවෙලක් ගන්නේ ඔබේ ධාරිතාවයට අනුව වුවත් සෙනෙහස නම් වූ විෂය අතින් ඔබ සෑම දෙනාම අංක එක ගනී සෙනෙහස විෂයෙන් සවම සමත් වේ සෙනෙහස යනු සමීපව සිටීමයි සමීප වීම සියලු අවස්ථාවන් පහසුවෙන් සමත් කරයි මෙලෙස සමීප වූවන් ගෞරව සම්මානය ඇතිව සමත් වේ පාඨය මායා සහ පදාර්ථවල කුණාටු වලින් ආරක්ෂා වීම සඳහා හදසියසුන මත හිඳින්න මායා සහ පදාර්ථවල කුණාටු වලින් ආරක්ෂා වී සිටීම සඳහා හදසියසුන මත හිඳින්න ඕම් ශාන්තිී